బుద్ధం శరణం గచ్ఛామి, బుద్ధం శరణం గచ్ఛామి, ధమ్మం శరణం గచ్ఛామి, ధమ్మం శరణం గచ్ఛామి, సంఘం శరణం గచ్ఛామి, సంఘం శరణం గచ్ఛామి, ద్వితీయంపి బుద్ధం శరణం గచ్ఛామి, ద్వితీయంపి బుద్ధం శరణం గచ్ఛామి, ద్వితీయంపి ధమ్మం శరణం గచ్ఛామి, ద్వితీయంపి ధమ్మం శరణం గచ్ఛామి, ద్వితీయంపి సంఘం శరణం గచ్ఛామి, సంఘం శరణం గచ్ఛామి, తృతీయంపి బుద్ధం శరణం గచ్ఛామి, తృతీయంపి బుద్ధం శరణం గచ్ఛామి, తృతీయంపి ధమ్మం శరణం గచ్ఛామి, తృతీయంపి ధమ్మం శరణం గచ్ఛామి, తృతీయంపి సంఘం శరణం గచ్ఛామి, సంఘం శరణం గచ్ఛామి, పానాతిపాత వీరమణి సిక్ఖాపదం సమాధ్యామి, పానాతిపాత అదిన్నాదాన వీరమణి సిక్ఖాపదం సమాధ్యామి, కామేషు మిచ్ఛాచార వీరమణి సిక్ఖాపదం సమాధ్యామి, ముసావాద వీరమణి సిక్ఖాపదం సమాధ్యామి, సురామేరయ మజ్జపమాదత్థాన వీరమణి సిక్ఖాపదం సమాధ్యామి, సమంతా చక్రవాళీసు అత్ర గచ్చంతు దేవతా, సద్ధమ్మం మునిరాజస్ సునంతు సగ్గముఖదం, ధమ్మ శ్రవణ కాలో అయం భదంతా, ధమ్మ శ్రవణ కాలో అయం భదంతా, ధమ్మ శ్రవణ కాలో అయం భదంతా. నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్స, నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్స, నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్స. యే ఘట్ట పుణ్యకరా శీలవంతో ఉపాసకా, ధమ్మేన దారం పూషయంతి తే నమస్సామి మాతలీతి. శ్రద్ధావంతే పిన్వత్ని, అద మేము ధర్మ దేశనావ పవత్రిని లంకావి ఇతా విశేష సిద్ధస్థానేక సిటాయి. මේ සිද්ධස්ථානයේ පිහිටා තිබෙන්නේ කුණ්ඩසාල ප්‍රදේශයේ නතරම්පත කියන ගම්මානයේහි. ගල්මඩුව කියන විහාරස්ථානයේ තමයි මේ විහාරස්ථාන. ඒ විහාරස්ථානයේහි බුද්ධ ප්‍රතිමා වහන්සේ අභ්‍යස සිට මේ ධර්මානුශාසනාව පවත්වන්නට අපට අවස්ථාව සලසා දුන් විශේෂයෙන්ම එම විහාරස්ථානයේ අධිපති ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේ ඇතුළු ඒ දායක සභාව සිහිපත් කරලා පළමුවෙන් ඒ අත්තන්ට පින් අනුමෝදන් කරනවා. ධර්ම දේශනාවට අවතීර්ණ වීමට පළමු අප ආරාධනා කරනවා මේ ස්ථානය පිළිබඳ ඓතිහාසික තොරතුරු දන්නා, ඒ පිළිබඳ සොයලා විමසලා දැනගෙන තියෙන තිලක් සේනාසිංහ මහත්මයාට ඒ විස්තර අපේ සදහවත් ජනතාව හමුවේ තබන්නට කියලා. අවසරයි හාමුදුරනේ, මේ ගල්මඩුව විහාරය මහනුවර යුගයේ ඉදිකරන ලද්දක්. මහනුවර යුගයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජුරෝ තමයි මේ ගල්මඩුව විහාරය ඉදිකරේ. නමුත් මේ ගල්මඩුව විහාරයේ බාහිර පෙනුම බෞද්ධ විහාරයක් වගේ නෙවෙයි. මේක තනිකරම හින්දු කෝවිලක ආකාරයට තමයි මේ විහාරය ගොඩනංවලා තියෙන්නේ. කීර්තිසේ රාජසිංහ රජුරු උපතින් නායක්කර් වංශිකයෙක්. ඉතින් මේ නායක්කර් වංශික රජතුමා විවාහ කරගෙන හිටියේ
දකුණු ඉන්දියානු ද්‍රවිඩ බිසෝවරු. අපේ එවකට සිටපු මහනුවර ජන සමාජයේ බෞද්ධයන් පිරිසිදු බුද්ධ ආගම ඇදහුවා. එතකොට ඒ අයට තමන්ගේ නායක බිසෝවරුන්ටත් උවමනා විදිහට දෙයාකාරයේම ලක්ෂණ සම්පදායන් අනුගමනය කරලා පංචලක් හදන්නටයි කීර්ති ශ්‍රී රාජසිංහ රජුන්ට ඕනේ වුණේ. ඒ නිසා බාහිර ආකාරයෙන් හින්දු කෝවිලක් විදිහට මේ පන්සල ඉදිකරා. නමුත් හොඳට මතක තබා ගන්න, මේ පන්සල එවකට සිටු ජන සමාජයේ අය පිළිගත්තේ නැහැ. අවසරයි හාමුදුරනේ, ඒ අය හිතුවා මේක මේ බාහිරම හින්දු කෝවිලක්, ඒ නිසා අපි මේකට බඳින්න පුළන්නේ නැහැ කියලා. නිකන් හිතේ නැහැ, එහෙම හිතලා රජුරවන්ට ගිහිල්ලා විරුද්ධත්වය ප්‍රකාශ කරලා, රජතුමනි මේකට නම් අපි ඉඩ දෙන්නේ නැහැ, මේ හින්දු කෝවිලට ඇවිල්ලා අපි නම් මල් පහන් පූජා කරන්නේ නැහැ, ඒ නිසා කරුණාකරලා මේකේ පිළිමහන්සලානන්ත බුදු පිළිමහන්සලානන් තැන්පත් කරන්න එපා මේ කෝවිලේ කියලා. ඊට පස්සේ රජතුමා මොකද කරේ? මහජන මතයට එදා හිටපුවේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා එකඟ වුණා. එකතු වෙලා දෙගල්දොරුව කියන ස්ථානයේ, මේ රිතාව සමීපව තියෙන දෙගල්දොරුව කියන ස්ථානයට ගිහිල්ලා තනිකරම අපේ පෞරාණික බෞද්ධ කලා ශිල්ප අනුගමනය කරමින් ඉතාම රමණීය විහාරයක් කළා. නමුත් බුදු පිළිමහන්සේ නමක්වත් එදා මෙතන තැන්පත් කරේ නැහැ. ඊට පසු කාලීනව අපේ බෞද්ධයන් මෙතන බෞද්ධ සිද්ධාස්ථානයක් වශයෙන් නගා සිටවන්න ඕන නිසා මේ විහාරය එහා පැත්තේ සමන්ලාට ඔබට පෙනෙන ඇති මේ ලාවේ පුරාණ විහාරයක් වෙනමිදි කරා. ඒ වගේම මේ හිම් කෝවිල තුල, කෝවිල් සම්ප්‍රදාය තුල බුදු පිළිමහන්සේ නමක් තැන්පත් කරලා අද මේක බෞද්ධ විහාරයක් වශයෙන් සඳහන් වෙනවා. ලංකාවේ තිබෙන එකම කෝවිල් පන්සල, එහෙම නැත්නම් කෝවිල් විහාරය වශයෙන් සලකන්න පුළුවන් මේ ගල්මඩුව කියන මේ ඓතිහාසික විහාරය. අවසරයි. පින්වත්නි, අද අපේ ජනතාව, බුද්ධ ජනතාව ලොකු අවුලක වැටලා සිටින වකවානුව. මේක එකපාරට අදට ආවේ නැහැ, කාලාන්තරයක් තිස්සේ ආපු ගමනක අවස්ථාවක් තමයි අද ඇත්තෙම අපි ඉන්නේ. ඉතාම භයානකාර අවස්ථාවකයි. ඒ බය, ඒ බියකර බව කාටවත් නෙමෙයි, ඒ බියකර බව උදා වෙලා තියෙන සම්බුද්ධ ශාසනයට. බොහෝ විට අපේ ඇත්තන් බුද්ධාගම මොකද්ද කියලා, බුදුරජාණන් වහන්සේගේ ධර්මය මොකද්ද, හින්දු ධර්මය මොකද්ද කියලා තේරුම් ගන්න බැරි අවස්ථාවකට අද පැටලීලා සිටිනවා. ඉතින් අපි උත්සාහ කරන්නේ මේ හින්දු දර්ශනය මොකද්ද, බුද්ධ දර්ශනය මොකද්ද, බෞද්ධයන් හින්දුන් වෙන්න පුළුවන් කමක් නැහැ, බෞද්ධයන්ට බුදුහාමුදුරන්ගේ නිර්මල දහමක් තිබියදී. මේ දෙකක් එකට පැටලවගෙන ආගමක් අදහන සිරිතක් නැහැ. විශේෂයෙන්ම බෞද්ධයකට පුළුවන් කමක් නැහැ එහෙම කරන්නට. ලෝකයේ තියෙන අන්‍ය හැම කමක්ම, දේවාගමක්, හැම දේවාගමක්ම ඉදිරිපත් කරන දර්ශනය තමයි ලෝකයේ දෙවියක් දෙවියෙක් විසින් මවන ලද්දක් බව. හින්දු ආගම කියන්නේ විශේෂම බ්‍රහ්ම ආගම, ඒකටයි හින්දු ආගම කියලා අපි ව්‍යවහාර කරන්නේ. ඒ බ්‍රහ්ම ආගමේ සංකල්පය තමයි බ්‍රහ්මයා ලෝකයේ මවුවා කියන එක. බ්‍රහ්මයා ලෝකයේ මවුවා විතරක් නෙවෙයි, බ්‍රහ්මයා මිනිස්සුත් මවුවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ලෝකයේ කවුරුත් විසින්වත් මවන ලද්දක් නෙවෙයි, ලෝකයේ හේතුප්‍රත්‍යයන් නිසා හටගත්තය. මේ හේතුප්‍රත්‍ය සංකල්පය තේරුම් ගන්නට, ලෝකය කියන්නේ ආධ්‍යාත්මික බාහිර වශයෙන් ලෝක දෙකක් තියෙනවා. ආධ්‍යාත්මික ලෝකයේ තමයි රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ලෝකය, මේ පංචස්කන්ධ ලෝකය. ඒ පංචස්කන්ධ ලෝකයේ රූපයට අයත් ආයතන තියෙනවා. ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස. බුදුහාමුදුර දේශනා කරනවා ඇහත් ලෝකයක්, කනත් ලෝකයක්, දිවත් ලෝකයක්, නාසයත් ලෝකයක්, ශරීරයත් ලෝකයක්, මනසත් ලෝකයක්. ඇහැට අරමුණ වන රූපත් ලෝක, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම, මේ හැම දෙයක්ම ලෝක. ඒ ලෝකයේ බාහිර ලෝකය. එතකොට අපි බාහිර ලෝකය අස්කන්න ආසාදී ඉඳුරන්ට බෙදුරු වෙන ලෝකය වශයෙන් හඳුන්වනවා. එහි අපේ ඇසට දකින රූප තියෙනවා. ඒ වගේම අපේ ශරීරයක් රූපයක්. මේ හැම රූපයක්ම හේතු ප්‍රත්‍යයන් නිසා ගොඩනැංගිලා තියෙන්නේ. මූලික අවස්ථාවට ගියාම හේතු හතරක් තියෙනවා. පඨවි, ආපෝ, තේජෝ,
වායෝ පඨවි ඒ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූත රූප ඕනෝන්ට පත්‍ය වෙනවා මේ හේතු හතර ඕනෝන්ට පත්‍ය වෙනවා ඒක තමයි කියන්නේ හේතු පත්‍යයන්ගෙන් හටගත්තා කියලා යම් හේතු හතරක් නැවතීමක් නැතුව ඒකාකාරීවම ඒ කියන්නේ ඒකාකාරීව කියන්නේ එකට සිටින්නේ නෙමෙයි ඒ වෙනස් වීම ඒකාකාරීත්වය යම් හේතු හතරක් නොනවත්වාම ඕනෝන්ට උපකාර වෙනවා නම් ඒක ස්ථිර ප්‍රයත්නක් වෙනවද මොකද හිතන්නේ ඒකාකාරී ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන භූත රූප හතර ඕනෝන්ට හැම මොහොතෙම උපකාරී වෙමින් පවතිනවා ඕනෝන්ට උපකාරී වෙනවා නම් මේක නැවැත්මක් තියනවද නෑ මේක නැවැත්මක් නෑ ඒ ඇති වෙච්ච වෙලාවෙ ඉඳලම වෙනස් වෙනවා එහෙනම් ඒ වෙනස් වෙමින් නැති වෙනවා ඒ නිසා තමයි සංස්කාර ධර්මියෝ කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයන් නිසා හටගත් දේවල් සීල සංස්කාරයන්ගේ ස්වභාවය කියනවා උපාදෝ පඤ්ඤායති වය පඤ්ඤායති තිතස්ස අඤ්ඤ තත්ත්වං පඤ්ඤායති ඇතිවීම තියෙනවා නැතිවීම තියෙනවා ඇති වෙච්ච ක්ෂණයක ඉඳන් නැතිවීම වෙනස් වෙමින් නැති වෙනවා ඉතාම ක්ෂණික සිද්ධ වෙනවා ක්ෂණ භංගුරයි කියනවා දැන් මේ රූප හැම දෙයක්ම බුදුරජාණන් වහන්සේගේ දර්ශනයට අනුව කෙලවර වෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත රූපයන්ගෙන් මේ මුළු ලෝක ධාතුවම විශ්වයම හටගෙන තියෙන සතර මහා භූත රූපයන්ගෙන් එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ලෝකය කවුරුත් මාන ලද්දක් නෙමේ ලෝකයේ සතර මහා භූත රූපයන්ගෙන් මේ ශක්ති හතරෙන් ගොඩනැංවිච්ච එක. අනිත් උත්තමාගම් කියන ලෝකයේ දෙවියන් වහන්සේ කෙනෙක් දෙවියෙක් නෑවා කියලා. ඒතර එහෙමනම් ද්‍රව්‍ය දෙවියෙක් කියලා කියනවා නම් ඒකත් අදහන්නට පුද්ගල රූපයක් ගන්නවා නම් ඒකත් රූපය වෙන්න තෝනේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ දර්ශනය අනුව එනකොට ඒ කිසිදු රූපයක් කවුරුත් විසින් මවන ලද්ද දේවල් නෙමෙයි ඒ හැම රූපයක්ම හේතු ප්‍රත්‍යයන් නිසා හටගත් දේවල් කියලා නැවත අවධාරණය කරනවා තේරුම් ගන්නට ඒ කාරණය එතකොට ඒ හැම දෙයක්ම බුදුහාමුදුරුව දේශනා කළේ හේතු ප්‍රත්‍යයන් නිසා හටගත්තා නම් අනිත්‍යයි අනිත්‍ය හැම දෙයක්ම දුකයි මට වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ මේ අනිත්‍ය ස්වභාවය දුක් ස්වභාවය වෙනස් කළ හැකි කිසිවෙක් මේ ලෝක ධාතුවේ නැහැ ඔය මොකක් අනිත්‍ය වුණත් අපිට කමක් නැහැ අපිට මොකක් අනිත්‍ය වුණත් ප්‍රශ්න තියෙන්නේ මම මගේ මටල ග්‍රහණය කරපු යම් කිසි දෙයක් අනිත්‍ය වෙනවා නම් අන්න ඒක තමයි අපිට දුක එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තණ්හාවයි දුකට හේතුව කියලා මට අයිති නැති දේවල් දැන් අපි හිතමු මේ ඇහැ රූපයක් බව කවුරුත් දන්නවා ඒ රූපය ඇතිවලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන් නිසා නොනවත්වාම වෙනස් වෙනවා වෙනස් වෙන්නේ කොතනට යන කල්ද විනාශය දක්වා දැන් මගේ ඇහත් එහෙම වෙනස් වෙනවා මේ ඇහැ ඇත්තටම මම කැමතිද මේ ඇහැ වෙනස් වෙමින් ගිහිලා විනාශ වෙනවට කවුරුත් කැමතිද කිසි කෙනෙක් කැමති නැහැ. නමුත් ඒක නවත්තන්න පුළුවන්ද? නවත්තන්නත් බෑ. එතකොට මේක වෙනස් වෙමින් ගිහිල්ලා විනාශ වෙන එක මට නවත්තන්න බැරි නම් මේ ඇහැ මං කියලා ගන්න එක සුදුසුද? නෑ මේ ඇහැ මගේ කියලා ගන්න එක සුදුසුද? නෙමෙයි. හොඳයි. දැන් බලන්න අර පාර තොටේ ඉන්න ඇත්තන්ගෙත් ඇස් තියෙනව නේද? ඒ ඇස් වෙනස් වෙන්නේ නැද්ද? ඒ ඇස් නැති වෙන්නේ නැද්ද? ඒ ඇහක් නැති වෙච්චාම අපිට ප්‍රශ්නයක් තියනවද? තියනවද? නෑ. ඇයි අපිට ප්‍රශ්නයක් නැත්තේ ඒ ඇහ නැති වෙච්චාම? මගේ ඒවා මගේ නෙමෙයි ඒ ඇස්. නමුත් මේ ඇහ නැති වුණොත් මට ප්‍රශ්නයක්. දැන් මේ ඇහත් මගේ නෙමෙයි කියලා දැන් පිළිගත්තා නේද? මේ ඇහත් මගේ නෙමෙයි කියලා පිළිගත්තා. නමුත් මගේ නෙමෙයි වුණ මේ ඇහ නැති වෙනකොට මම කැමති නෑ. අරගොල්ලන්ගේ ඇහ අනිත් ඇත්තන්ගේ ඇස් වෙනස් වෙනක මට ප්‍රශ්නයක් නෑ මොකද්ද මේකට හේතුව මේක මගේ නෙමෙයි වගේ විතරක් නෙමෙයි මම මේක තණ්හාවෙන් අරන් තියෙනවා උපාදානය කරලා තියෙනවා තෘෂ්ණාවෙන් අර අනුන්ගේ ඇස් මං තෘෂ්ණාවෙන් උපාදානය කරලා නෑ ඒවත්
සංස්කාර ධර්මයන් මගේ නෙමෙයි. ඒ වගේම මම තෘෂ්ණාවෙන් උපාදානය කළ නැති නිසා මට ඒවා නැති වුණාට මට ප්‍රශ්න නැහැ. ඒ ඇත්තන්ට ඒවා නැති වුණාට. මේක මම දන්නා හැටම මගේ නෙමෙයි කියලා ඒත් මම තෘෂ්ණාවෙන් මේක ග්‍රහණය කළා තියෙනවා. ඒ නිසා තෘෂ්ණාවෙන් මේක අල්ලගෙන ඉන්න හින්දා මගේ නෙමෙයි කියලා දැනගත්තත් මට මේක නැති වුණාට දරන්න බෑ. දැන් එහෙනම් තේරුම් ගන්න මගේ නෙමෙයි කියලා දැනීම එක තෘෂ්ණාවෙන් අල්ලගත්තා කියන එක තව එකක්. බුදුහාමුදුරුව මම මගේ කියලා දෙයක් නැහැ කිව්වා තමයි. පංච උපාදානස්කන්ධයක් නිසා සත්වයෙක් පුද්ගලයෙක් නැහැ කිව්වා තමයි. නමුත් තවම ඔයා අපි කාටත් එක තියෙනවා. මොකද තෘෂ්ණාව නැතිකලි නැති හින්දා අපි මම ආයෙමින් අරන් තියෙනවා. මේ නිකාම් බොරුවට වාද කරන්න එපා. බුදුහාමුදුරුව නැහැ කියලා තියෙනවා, සත්වයෙක් නැහැ කියලා තියෙනවා, පුද්ගලයෙක් නැහැ කියලා තියෙනවා, මම මගේ කියලා එකක් නැහැ කියලා තියෙනවා. ඇත්තයි නැහැ තමයි. නමුත් ඔයත්තන්ට තියෙනවා. ඔයත්තු රහත් වෙන නැහැ. ඒ නිසා තෘෂ්ණාවෙන් අල්ලගෙන ඉන්නවා. ඒක නැති කරන්න මේ මම මගේ කියලා නැහැ කියලා දැනගත්තට පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ ඒක අවබෝධයට මාර්ගයක් කියලා තියෙනවා. සීල, සමාධි, ප්‍රඥා කියන මේ මාර්ගය තුළින් ගිහිල්ලා ඒක අවබෝධ කරගන්න ඕනේ. අවබෝධ කරගන්නේ නැතුව මේකේ වාද කරන්න ගියොත් මහ විනාශයක් වෙලා තමයි නවතින්නේ. අම්මත් නැහැ, තාත්තත් නැහැ, කවුරක්වත් නැහැ. ඕන කෙනෙකුට ඕන දෙයක් මරාගෙන කාගෙන ජීවත් වුණත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම මගේ කියලා දෙයක් නැහැ. තේරෙනවද බහනකත්වේ? එහින්දා බුදුදහම වර්ධකමින් අල්ලගත්තොත් එහෙම සර්පේ කන මැද්දෙන් අල්ලගත්තා වගේ විනාශයක් සිද්ධ වෙන්නේ. බුදුදහම පරිස්සමෙන් ගන්නට ඕනේ. නමුත් අමාරු දෙයක් නෙමෙයි. දැන් මේ මම කියපු මේ දේ තේරුම් නැද්ද ඔයත්න්ට? හොඳටම තේරුණා. මේ බුදුහාමුදුරේ දේශනා කරපු ගැඹීර ධර්මය හොඳට අහගෙන හිටියොත් තේරෙනවා. තේරුම් ගැනීමම අවබෝධය. මේ බව දැනගන්න, ඒක අවබෝධ කරන්න භාවනාමය මාර්ගයක් තුළින් ගිහින් අවබෝධ කරන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියන සංකල්පයක් ඉදිරිපත් කරනවා. ලෝකය වෙනස් වෙන නිසා, සංස්කාර පොදියක් නිසා ඒකත් අනිත්‍යයි, දුකයි, අනාත්මයි. ලෝකෙ හැම අනිත් ආගමක් මොකද කියන්නේ? නිත්‍යයි, සුඛයි, ආත්මයි. ක්‍රිස්තියානි ආගම කියන්නේ ලෝකයේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ විසින් මවනු ලැබුව නිත්‍යයි, සුඛයි, ආත්මයි. මුස්ලිම් ආගම අල්ලා දෙවියන් වහන්සේ විසින් මවනු ලැබුව ලෝකයේ ඒ දර්ශනයත් ඒකයි, නිත්‍යයි, සුඛයි, ආත්මයි. හින්දු ආගම කියන්නේ බ්‍රහ්මයා විසින් ලෝකයේ මවනු ලැබුව නිත්‍යයි, සුඛයි, ආත්මයි. අනිත්‍යයි, දුකයි, ආත්මයි කියන එකම දර්ශනය තමයි බුදුහාමුදුරන්ගේ දර්ශනය. එතකොට ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දර්ශනය තුළ අනිත් එකම ආගමකට අවස්ථාවක් තියනවද? අවස්ථාවක් නෑ. අපි ඒව කලං කරන්න යනවා නම් අපි බුදුහාමුදුරන් සමච්චල් කරනවා නෙමෙයිද? අපි එකතු වෙලා අපි ඒව කලං කරන්න ලෑස්ති වෙනවා නම් බුදුදහමට, ඒ කියන්නේ අපි බුදුහාමුදුරන්ට සමච්චල් කරනවා. ඒ කියන්නේ කමක් නෑ බුදුහාමුදුර නෙවෙයි, ඔබ වහන්සේ කිව්වට අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා අපිට ටිකක් නිත්‍යයි, සුඛයි, ආත්මයි කියන එක ඕනේ කියලා කියන එක නේද අපි කියන්නේ? ඈ නේද? බලන්න අපි බුදුහාමුදුරන්ගේ දෙපැත්තෙන් ගෙනහලා Hindu ආගමට අයිති විෂ්ණු, කතරගම ආදී ඒ පින්තූර තියෙනවා. මොකද්ද අපි කරේ? ඔයතන පවු නැද්ද? බුදුහාමුදුරන් සමච්චල් කරන එක පාපයක් නෙවෙයිද? පාපයක්. තනිකර සමාජාත්මක බුදුහාමුදුරන්ට කරපු. මොකද අපි හොඳටම දන්නවා Hindu ආගමේ නිත්‍යයි, සුඛයි, ආත්මයි කියන සංකල්පයේ දේවතාවෝ තමයි විෂ්ණු, කතරගම කියලා කියන්නේ. කාටවත් කියන්න බෑ විෂ්ණු දෙවියෝ කියලා කියන්නේ බෞද්ධ දේවතාවෙක් කියලා. කාටවත් කියන්න බෑ කතරගම දෙවියෝ කියන්නේ බෞද්ධ දේවතාවෙක් කියලා. හඳම දෙයක් වෙනත් නේ. මේ පින්නතුන් හැම දෙනෙක්ම දන්නවා ආනන්ද මෛත්‍රී මහානායක හාමුදුරන් වහන්සේ කියනවා කියලා කතරගම දෙවියෝ දැක්කා කියලා. නේද? ඔන්න බලන්නට ආනන්ද මෛත්‍රී මහානායක හාමුදුරම ලියපු, මට හිතන්නේ පොතේ නම භාවනා විභාවිනී කියලා පොතක් තියෙනවා. ඒකේ තියෙන්නේ Hindu ආගමික භාවනා ක්‍රමයි බෞද්ධ භාවනා ක්‍රමයි පැති දෙක. මුලින්ම තියෙන්නේ Hindu භාවනා ක්‍රමයි. පොතේ විෂ්ණු කියන සංකල්පය යටතේ කොටසක් තියෙනවා.
මහානායක හඳුරෝ කියනවා මෙහි විෂ්ණු කියන හින්දු මනක්කල්පිත දේවතාවෙක් වගේම තියෙන මනක්කල්පිත දේවතාවෙකුට යාග හෝම පුද පූජා පවත්වමින් කාලය ගත කරන පිරිසක් පිළිබඳව හොයාගෙන බලන්නේ පොත. තොර විෂ්ණු කියන සංකල්පය මනක්කල්පිතයි කියලා ආනන්ද මෛත්‍රී මහානායක හඳුරෝ ප්‍රකාශ කරනවා නම් විෂ්ණුගේම විකාශනයක් තමයි කතරගම කියලා කියන්නේ. විෂ්ණු දෙවියෝ එක අවස්ථාවක දරුවන් 7 දෙනෙක් නැවුවා කියලා. ඔතෙන්ට දිග කතාවක් මේ කිටි කළා කියන්නේ. ඔතෙන්ට උමයි ඊශ්වරයි තනවා කියනවා. ආපහුම අර දරුවෝ ටික දැකලා උමාට ලොකු දර්ශනයක් ඇති වෙලා ආපු ගමන් බදාගත්තා කියනවා අර ඔක්කොම එකට කියලා. බදාගෙන මොකද අයියේ මෙච්චර දරු කන්දක් කියලායි බදාගත්ත කියලා කියන්නේ. එතකොට එක දරුවේ තුන්ච දරුවා එළියට පන්නලු. හය දෙනා එක්කෙනෙක් වුණාලු. හය දෙනා එක්කෙනෙක් වෙච්චහම මූණු හයකුයි අද්දොලසකුයි ඇති වුණාලු. පොඩ්ඩක් හිතලා බලන්න දැන් අර කොළුපටව හය දෙනෙක්. මේ කොළුපටව හය දෙනාට මූණු ඔළුයි අතුයි විතරද තිබුණේ? අනිත් අංග ප්‍රත්‍යංගවලට මොකද වුනේ? ඒවත් ඔළුයි අතුයි පිහිටි ආකාරයෙන් පිහිටියානම් එහෙම මොන තත්ත්වයක් වෙයිද? දැන් බලන්න සංකල්ප ඇති කරන් හිට ගිහිල්ලා මොකද්ද මේ කළා කියන්නේ කියලා. එතකොට දැන් පැහැදිලි දෙයක් තමයි විෂ්ණු කතරගම කියන්නේ හින්දු සංකල්ප කියලා. මේ හින්දු සංකල්ප තුළ තියෙන නිත්‍ය සුඛ ආත්ම දර්ශනේ අපි පිළිගත්තානේ. වර්තමානයේ අපි පිළි අරන් නෙමෙයිද තියෙන්නේ? පිළි අරගෙන. එතකොට අපි බෞද්ධයෝද? අපි දැන් කරන්නේ අනිත්‍යයි දුකයි අනාත්මයි සංකල්පයට සාදු කියමින් නිත්‍යයි සුඛයි ආත්මයි කියන සංකල්පයට පූජේ පහර පවත්ව පවත් යන එක නෙමෙයිද කරන්නේ? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඒ සමහර දෙනා උත්සාහ ගන්නවා. පින්වත්නි, සමහර ඇත්තන්ට මේ මම කියන දේ රිදෙන්නට පුළුවන් ටිකක්. මේ වෙලාවේ රිද්ද ගන්න වෙලාවක් නෙමෙයි. ඔය කවුරු වුණත් ටිකක් රිදුණත් ඇස්සරල බලන්න ශාසනය වෙනුවේ. අපිට ලොකුම වස්තුව බුද්ධ ශාසනය. මේ යන ගමන තුළින් බුද්ධ ශාසනය වෙනසන බව හැබැයිම පැහැදිලිද? ඒක නිසා සමහරක් වෙලාවට සමහර දෙනා විරුද්ධව නැගී සිටින්නට පුළුවන්. ඒ ඇත්තන්ගේ පෞද්ගලික ලාභ සත්කාර නැති වෙන නිසා මිසක් බුද්ධ ශාසනයට වෙන පාඩුව ගැන හිතලා බුද්ධ ශාසනයට ලාභයක් වෙන නිසා අලාභයක් වෙන නිසා නෙමෙයි. බුද්ධ ශාසනය නැශක් වෙද්දී පෞද්ගලික ලාභ සත්කාර ගැන හිතනවා නම් ඒක මහා පාපයක්. ඒ කාරණේ ඇත්තයි. කලක් තිස්සේ කරගෙන ආවා. අද අපිට තියෙනවා බුදුරජාණන් වහන්සේගේ දර්ශනය තුරට දාලා බලන්න. පින්වත්නි, බුදුහාමුදුරුවෝ හොඳටම පැහැදිලි දේශනා කළා තියෙනවා. මා පරම්පරාය මා පිටක සම්පදානේන. ඔය පරම්පරාව ගන්නත් තිස්සේ ආවයි කියලා වුණත්, පොත්පත්වල ආවයි කියලා වුණත්, ඒක එහෙමමයි කියලා අපත් අද තීරණය කළ යුතු නැහැ. බුදුහාමුදුරුව දේශනා කරනවා තීරණය කරන්න. යදා තුන්හිය කාලාම අත්නාව ජානියත කාලාමේනි, ඔබලාම තීරණය කරගන්නට ඉමේ ධම්මා කුසල, ඉමේ ධම්මා අකුසල. කුසල අකුසල කියන්නේ මොකද්ද කියලා තීරණය කරගන්න. තීරණය කරගන්න අකුසලය අතහරින්න කුසලය වඩන්න. අද අපිට වෙලා තියෙන්නේ අපි කුසල අකුසල කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්නට ගන්නේ නැහැ. ඒක තේරුම් ගන්න ඕන නම් බුදුහාමුදුරුවෝ ධර්ම විනය දෙකට දාලා බලන්න මොකද්ද කියලා. තර්ක කරන්න අවශ්‍යතාවයක් නැහැ, වාද කරන්න අවශ්‍යතාවයක් නැහැ. බුදුහාමුදුරුවෝ හොඳට කුසල අකුසල කියන්නේ මොකද්ද කියලා පැහැදිලි කරලා දීලා තියෙනවා. අපිට කරන්න තියෙන්නේ බුදුහාමුදුරුවෝ මහා ප්‍රදේශ සූත්‍රවල දේශනා කළා තියෙනවා ධර්ම විනය දෙකට දාලා බලන්න. ඊට ගැළපෙනවා නම් මගේ කියලා බාර ගන්න, නැත්නම් පැත්තකට දාන්න. පින්වත්නි, කර්ම රැස් කරනවා අපි. අපි කර්ම රැස් කරනවා. මොනවද කර්ම කියලා කිව්වේ? චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි කියලා කිව්වා. චේතනා තමයි කර්මය කියලා කියන්නේ. දැන් චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි කියලා කියපු බුදුහාමුදුරුවෝ කර්මය කියන එකට හේතු පෙන්නනවා. ලෝභ නිදානං කම්මානං සමුදයය, දෝෂ නිදානං කම්මානං සමුදයය,
මෝහ නිදානං කම්මානං සමුදයය. ලෝභ දේශ මෝහ නිදාන තුනක් වශයෙන් හේතු තුනක් වශයෙන් පෙන්ව කර්ම හට ගන්නට. එතකොට මේ කර්ම හට ගැනීම මොකක් නිසාද සිද්ධ වෙන්නේ? තෘෂ්ණාව හේතු කොටගෙන. අපිට කියන ලෝභය හේතුවක් කියලා කිව්වා. මේ වටාපත ඔන්න තේරුම් ගන්න ලෝභය කියන්නේ මොකද්ද කියලා. සමහර කෙනා ලෝභය කියන්නේ තණ්හාව කියලා නෑ. මේ වටාපතට මං හරි ආසයි. මොකද මේක අලුත් වටාපතක්. මේක කවුරු මගෙන් ඉල්ලනවා. මං කැමතිද මේක දෙන්න? නෑ. ඇයි? මේකට මම ආසයි. මේක මට නැති වෙනවා. නැති වෙච්චම කවුරු හරි ගන්නවා, හොරෙන් ගන්නවා මේක. එතකොට මට ඇති වෙන්නේ මොකද්ද? තරහක් ඇති වෙනවා, දුකක් ඇති වෙනවා. ඒකට කියනවා ප්‍රේෂ නිසා. ඇයි තරහ ඇති වෙන්නේ මට? මේකට තියෙන ආශාව නිසා. දැන් ලෝභය ඇති වෙනත්, ද්වේෂය ඇති වෙනත් මොකක් නිසාද? ආශාව නිසා. ආශාවයි මම මේක මොකද්ද කියලා දැනගෙන හිටියේ නෑ. මම මේක සංස්කාර පොදියක් කියන එක දැනගෙන හිටියේ නෑ. හේතු ප්‍රත්‍ය නිසා හටගත්ත වෙනස් වෙන වෙනසල වෙන දෙයක් කියන එක මම මේක තේරුම්ගෙන හිටියේ නෑ. ඒ නිසායි මට මේකට ආශාව ඇති වුනේ. ඒක දැනගෙන හිටියනම් මේක කවුරු හරි ඉල්ලපුවම මට දෙන එක ප්‍රශ්න නෙමෙයි. දැන් ලෝභය මොකක් නිසාද? ආශාව නිසා. ද්වේෂය මොකක් නිසාද? ආශාව නිසා. මෝහය නිසා තමයි. මෝහය මුල්කට ගත්ත තෘෂ්ණාවයි මේකට හේතුව. දැන් ඒක තමයි කියේ කර්ම රැස් කරන්ට ලෝභ ද්වේෂ මෝහ හේතුව. කර්ම රැස් කරන්නට ලෝභ ද්වේෂ මෝහ හේතු, ඒ කර්මයේ හේතුව තෘෂ්ණාවයි. කර්මයේ හේතුව තෘෂ්ණාවයි. ඒකයි තෘෂ්ණාව නැති කළා නම් කර්මය ක්ෂය කළා. ඒ කියන්නේ කර්මය ක්ෂය කරා නම් ලෝභ ද්වේෂ මෝහ නැහැ. නමුත් තව කර්ම කොටසක් තියෙනවා. ඒ මොනවාද? අලෝභ අද්වේෂ මෝහ චේතනාව වලින් කරන කර්ම. එතකොට තෘෂ්ණාව හේතුවෙන් කර්ම කොටසක් කරන අකුසල කර්ම ලෝභ ද්වේෂ මෝහ, තෘෂ්ණාව හේතුවෙන්ම තව කර්ම කොටසක් කියනවා. මොකද කර්මයට හේතුව තෘෂ්ණාවමයි. ඒතර තව කර්ම කොටසක් කරන අලෝභ අද්වේෂ අමෝහ චේතනාව වලින් ඒකට කියනවා කුසල කර්ම කියලා. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරන පංචකාම තෘෂ්ණාව කුසලද අකුසලද? පංචකාම තෘෂ්ණාව අකුසලයක්. අපි හැම විටම ඒ දේව සංකල්පය තුළ මොනවද ප්‍රාර්ථනා කරන්නේ? පංචකාම තෘෂ්ණාවයි. බුදුහාමුදුරුවෝ ඒ පංචකාමයන් ප්‍රාර්ථනා කරන්න යදින්න කිව්වේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඔබට තෘෂ්ණාව තියෙනවා. ඒ තෘෂ්ණාව තියෙන තෘෂ්ණාව පාවිච්චි කළා. තෘෂ්ණාව වැඩි වෙන විදිහට කටයුතු කරමින් තෘෂ්ණාව අඩු වෙන විදිහට සැප විඳින්නට. තෘෂ්ණාව අඩු වෙන විදිහට සැප විඳින්න තමයි පංචශීල ප්‍රතිපදාව දේශනා කළේ ගිහියාට ජීවිතේ. තියෙන තෘෂ්ණාවෙන් ප්‍රයෝජන ගැනීමක්. නමුත් තෘෂ්ණාව අඩු කරගන්න තමයි කිව්වේ පොහොය පෙහෙවස් සමාදන් වෙමින් කාමයන් අතහැරීමත් පුරුදු කරන්න කියලා. ඉන්නත් බොහොම ලස්සන දර්ශනයක් තියෙනවා. දැන් අපි දේව සංකල්ප තුන මොනවද කරගන්න ගිහිල්ලා? මොනවද කරගන්නේ? අපේ ආශාවන් වර්ධනය කර ගැනීම. අපට අකුසල් මේ බෞද්ධයන්ටවත් කිසිම කෙනෙකුටවත් අහිත පිණිසවත් අනර්ථය පිණිසවත් ඒ කියන්නේ මේවා වැරදි කියලා. මේ වැරදි කියලා කියන්නේ ඔයත්තන්ට පව් සිද්ධ වෙන නිසා. ඔයත්තන්ගේ අපායට නොවන කාරණේ වෙනම කාරණයක්. මේ සංසාරයේ දිග්ගස්සගෙන තමන් දිගින් දිගටම සංසාර දුකට වැටෙනවා. ඒ අතර අපායগামী නොවි කියලා කියන්න පුළුවන් කමකුත් නැහැ. ඒ නිසායි අපි සිහිනුවණින් කටයුතු කළ යුත්තේ කවුරුන් කෙසේ කිවත්. දැන් අපිට පේනවා සමහර දෙනා වාද කරනවා, තර්ක කරනවා. ඇයි එහෙනම් මේවා ওই නුවර දළදා මාලිගාවේ පෙරහැරටත් මේවා සම්බන්ධ වෙලා ඉන්නේ කියලා. ගොක් වාද කරනවා. මොකද දළදා මාලිගාව දළදා පෙරහැර බෞද්ධයන්ගේ මුදුන් මාකඩක්. ඉතින් මේකේ මේ දේවල පෙරහැර කියලා මේවා පවතිනවා. මේවා අනවශ්‍ය නම්, මේවා එපා නම්, මේවා අර්ථයක් නැත්නම් ඇයි මේවා එකතු වුනේ කියන එක තර්ක කරනවා, ප්‍රශ්න කරනවා. එන්නත් මේ පස්වෙනි සියවසේදී ලංකාවට පැමිණි පාහියන් භික්ෂුවගේ දේශාතන වාර්තාවේ කියනවා එදා ඇහින් දැක්කා කියලා අනුරාධපුරයේ දළදා පෙරහැර. ඒ දළදා පෙරහැර පැවැත්විච්ච ආකාරය කියනවා 550 ජාතකය
ජීවමාන විදිහට චිත්‍රයට නම් වලයි ඒ පෙරහැර පැවැත්වේ කියලා. එතකොට මේවා තිබුණේ නැහැ. මේ මහනුවර යුගයේදී දළදා මාලිකාවට ඔය ආකල්ප යොමු වුණේ මහනුවර යුගයේ රජකම් කළ නායක්කාර වංශික රජවරුන්ගේ බිසෝවරුන්ට උවමනාවට. බලන්න මේ ස්ථානයේ ගොඩනැගුණේ කොහොමද? නායක්කාර වංශික රජුරුවන්ගේ බිසෝවකගේ අවශ්‍යතාවයටයි මේ ස්ථානයේ ගොඩනැගුණේ. නමුත් එදා බෞද්ධයෝ ඒවට ඉඩ දුන්නේ නැහැ. ඒ රජතුමා, රාජසිංහ රජතුමා බෞද්ධයාගේ දියුණුවට කටයුතු කරා. බුද්ධ ශාසනයක අභිවෘද්ධිය සඳහා විශාල මෙහෙයක් කරලා තියෙනවා. නමුත් පේනවා ඇතුළතින් කොහොම වුණත් හින්දු භක්තිකයෙක් බව. මොකද කිසිම බිසවක් නැහැ. ලංකාවේ රජෙක්ුණාට ලංකාවේ බිසවක් නැහැ. ඔක්කොම බිසවරු කොහෙන්ද? ඉන්දියාවේ. ඇයි ඔච්චර ලංකාවට හිතවත් නම්, ලංකාවේ බෞද්ධයන්ට හිතවත් නම්, ඇයි ලංකාවේ කාන්තාවක් සරණ පාවගත්තේ නැත්තේ? ඉන්දියාවෙන්ම ගෙන්නේ ඇයි? කොහොම වුණත් ජාතික හැඟීමක්, ආගමික හැඟීමක් තියෙනවා යාට. අපිට නැති වුණාට ඒ ඇත්තන්ට තියෙනවා. අපේ නැතිගමේ දුර්වලකම අපි පිළිගන්නට ඕනේ. ඒ ඇත්තන්ට උවමනාවනේ මොකද්ද? කොහොම හරි නායකකාර වංශික පිරිසිදු රාජ පරම්පරාවක් ලංකාවේ ගොඩනගන්න. ඒ නිසා තමයි ඉන්දියාවෙන්ම එහෙම්නම් බිසවරු ගෙන්නලා ඒක තහවුරු කරන්න උත්සාහ ගත්තේ. ඒ වගේම බෞද්ධ ආගම තුළට ඇවිල්ලා හින්දු සංකල්පය බුදු දහම තුළ ගොඩනගන්නට හේතු වුණේ අන්නේ ක්‍රියාදාමයයි. අපි දන්නවා හොඳටම එදා රජවරුන්ගේ බිසවරුන්ට විහාරස්ථානයට යන්නට විහාරය තුළ කෝවිල් ගොඩනැගුවා කියලා. ඒ කෝවිල් ගොඩනැගීම ඒ සංකල්පය දිගින් දිගටම විහාරස්ථාන තුළ ඇති වුණා. එහෙම ඇති වුණා කියලා ඒක බුද්ධාගම දෙකඟයි කියලා බාරගන්න හේතුවක් නෑ කාටවත්. පැහැදිලි නේද? රජුරන්ගේ උමනාවට පන්සලේ කෝවිල හැදුවයි කියලා රජුරන්ට විරුද්ධව යන්නත් බෑ. ඈ එතකොට රජුරන්ගේ අර බෞද්ධ හැඟීම භක්තිය එකක් නැති වෙලා යන්න පුළුවන්. ඊසීමෙන් හාමුදුරුවෝ වැඩ කළා වෙන්න පුළුවන්. එදා හාමුදුරුවෝ අනුමත නොකළා වෙන්නත් පුළුවන් මේක. නමුත් රජුරුව නිසා පැත්තකින් හදන්නේ ඉදහැරියා. ඒක නිසා බෞද්ධයන්ට පිළිගන්න බෑ ඒක හරි කියලා පන්සලේ තිබුණ පමණින්ම. මොකද ඒක නිසා නෙමෙයි මේක හරිද වැරදිද කියලා තීරණය කරන්න දර්ශන දිස බලලයි. ආගම්වල දර්ශන මතක්ද කියලා බලලා මේක තීරණය කරන්න ඕනේ. එතකොට ආගම්වල දර්ශනය බුදුදහමටත් බුදුදහමයි ඒ දහමයි අහසයි පොළොයයි වගේ දුරස්තනම් බෞද්ධයකට බෑ ඔකට එකඟ වෙන්නට. නමුත් දැන් අද අපි මොකද කරලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ පැත්තකට දාලා අපි දෙවියන් සරණ යනවා වැනි සරණ යාමක් නෙමෙයිද අද අපි කරන්නේ? බලන්නට ඒක නෙමෙයිද අපි කරන්නේ? දැන් සමහර තැනට දාලා තිබුණා එකතැනක එක්තරා දෙවඟනකගේ නමක් කියලා ඒ දෙවඟන සරණයි කියලා දාලා තිබුණා. ඔබට සැප සම්පත් අවශ්‍ය නැහැ. ඔන්න බුදුදහමට ගිය කලදසාව. බලන්නට මේ සංකල්පය අපේ බෞද්ධයන්ට සිහිනුවණින් විමසල විශේෂයෙන්ම එයත්නම් බෞද්ධයන් බුදුදහම ළඟා සිටවන්නටයි දැන් උත්සාහ ගන්න ඕනේ. මේක බහනකත්වෙන් මම පෙන්නන්නම්. ඔයත්න්ට තේරෙනවා ඇති දැන් සමහර පන්සල්වල කපු මහත්තුරු කවුද? ස්වාමීන් වහන්සේලා කපු මහත්තුරු. කෙනෙක් කෙනෙන් අනාගතයට මොකද මේ? දැන් සමහර හාමුදුරුවෝ කියන දෙයක් තියෙනවා මේ කළා. දේවාලයක් නැත්තම් කොහොමද පන්සල් ගෙනියන්නේ කියලා. පින්වත්නි, එහෙමනම් මොකද සංකල්පය? දේවාලෙ නැතුව පන්සල ගෙනියන්න බැරි නම් බුදුදහමට මොකද වෙලා තියෙන්නේ? අද බුදුදහම නැති වෙලා නැද්ද එහෙනම්? භික්ෂුන් වහන්සේලාම නායක හාමුදුරුවෝම කියනවා නම් දේවාලයක් නැතුව පන්සල ගෙනියන්න බෑ කියලා. එහෙනම් බුද්ධාගම අද ඉවරද? බුද්ධාගම නැහැ. ඔයත්තන්ට ඒකද කරන්න අවශ්‍ය? අපි හදන්නට ඕනේ දේවාල නැතිව බුද්ධාගම ගෙනියන්න තියෙන පසුබිම හදන්නට ඕනේ. ඒක කරන්නට තණ්හා වර්ධනය කළ බෑ. ඒක කරන්නට හොඳ බෞද්ධයන් වෙන්නට ඕනේ. හොඳ බෞද්ධයෙක් වුණත් අපි පන්සල් ටික එකතු වෙලා පන්සලේ හාමුදුරුවෝ ඉදිරියට ඇවිල්ලා
ඒත්තන් ප්‍රතිපත්තියක පිහිටලා දායකයන් සීලාදී ගුණධර්ම පුරන්නට මඟ සලස්සනවා නම් දායකයෝ ශ්‍රද්ධා සීල සුතචාග පඤ්ඤා කියන පංච ධර්මයන්ගෙන් දිනු වෙනවා නම් එහෙනම් පන්සල් වලට කාගෙක දෙයියන්ගේ පිහිට අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් අපේ හාමුදුරු කෙලින්ම කියන්නේ ඔක්කොම නෙමෙයි සමහර හාමුදුරු කෙලින්ම කියන්නේ බුදුහාමුදුරන්ටත් දෙයියන්ගේ පිහිටයි කියන කතාව නෙමෙයිද? ඒක නෙමෙයිද කියන්නේ? පින්වත්නි ඒක වෙන්න බෑ. මොකද බුදුහාමුදුරුවයි දෙයිට පිහිට උනේ. නිසා තේරුම් ගන්නට අපේ සංකල්පයේ බුදුදහමේ තියෙන බෞද්ධ සංකල්පය. අපේ දේව සංකල්පයට එනකොට කියනවා යේ ගහර්තා පුඤ්ඤකරා සීලවන්තෝ උපාසකා ධම්මේන දාරම් පෝසෙන්ති තේ නමස්සාමි මාතලි. කවුද මේ කියන්නේ? සක්‍රදේවේන්ද්‍රයෝ. යම් ගෘහස්තේ පුඤ්ඤකරා පින් කරයිද සීලවන්තෝ උපාසකා උපාසකෙක් වශයෙන් පංචශීලය ආරක්ෂා කරයිද ධම්මෙන් අඹදරු පෝෂණෙහි යෙදෙයිද තේ නමස්සාමි මාතලි මාතලි මම මේ ඒයතන්ට නමස්කාර කරනවා කියලා. එතකොට සක්‍රදේවේන්ද්‍රයෝ ඒ දෙවියන්ට නමස්කාර කරනවා. සක්‍රදේවේන්ද්‍රයෝ සක්‍රදේවේන්ද්‍රයෝ පන්සිල් රකින උපාසකයාට නමස්කාර කරනවා. සක්‍රදේවේන්ද්‍රයෝ පන්සිල් රකින උපාසකයාට නමස්කාර කරන්නේ ඇයි? සක්‍රදේවේන්ද්‍රයන්ගේ සක්‍ර සම්පත්තියට වැඩිය පන්සිල් රකින මේ උපාසකයාගේ ඒ සීල තේජස ශ්‍රේෂ්ඨයි. ඒ නිසායි සක්‍රදේවේන්ද්‍ර නමස්කාර කරන්නේ. පින්වත් සක්‍රදේවේන්ද්‍ර පන්සිල් රකින ඇත්තන්ට නමස්කාර කරනවා නම් මේ උපාසකයෝ ගිල එතනින් පහළ ඉන්න අනිත් දෙවි දේවතාවන්ට නමස්කාර කරන්න යනවා නම් මේ බෞද්ධයන්ට මොකක් හරි අප්සෙට් එකක් ගහලා නැද්ද? බහිනු පොඩ්ඩක් කල්පනා කළා. සතරවරම් දේවතාවෝ කියනවා ඒත්තන් අම්මා තාත්තට උපස්ථාන කරනවා නම් පන්සිල් රකින්නවා නම් එහෙවත් සමාදන් වෙනවා නම් සංහිකායක් තියෙනවා. ඒත්තන් ලෝකයේ සිසාරා යන අය අර කුසල් අනුමෝදන් වෙලා ඒත්තන්ට ආශිර්වාද කරන්නට. පින්වත්නි ඇත්තටම අපි බෞද්ධයෝ නම් අපේ පන්සල්වල තියෙන්න ඕනේ හදනානම් දේවාල හදන්න තෝනේ විෂ්ණු කතරගම දේවාල නෙමෙයි අපි හදන්න තෝනේ නම් සක්‍රදේවේන්ද්‍රයන්ගේ දේවාල ඉස්සෙල්ලා හදන්න තෝනේ. අපි හදන්නේ තෝරේ එහෙනම් සතරවරම් දෙවිවරුන්ගේ දේවාල. හෝ ඒව පන්සලේ. මොකද බෞද්ධ සාහිත්‍යයේ මුලින් ගම්ම සත්‍ය සංකල්පය හොඳට පැහැදිලිව එනවා විග්‍රහ කළේනවා නොදන්න කෙනෙක් නැහැ. සතරවරම් දෙවිවරු සතර මහා දෙවිවරු නෙමෙයි. ආ දැන් සතරවරම් දෙවිවරු හැටියට බාරගන්න තියෙන්නේ අර Hindu සංකල්පයේ දේවතාවු ටික. මේ එන්නේ විතරාෂ්ට විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන මේ දේවතාවෝ හතර දෙනා. මේ සතරවරම් දෙවිවරු එදා ඉඳන්ම බොහෝම පැහැදිලි බුද්ධ ශාසනයට සම්බන්ධයි කියලා. මොකද පාරායන සූත්‍ර දේශනාවේ තියෙනවා වෙස්සවන කියන වෛශ්‍රවණ කියන දිව්‍ය පුත්‍රයා උතුරු දිග්භාගයෙන් ගන් දකුණු දිගට යනකොට එක්තරා කාන්තාවක් බේලුව කන්තකි නන්දමාතා කියන මේ කාන්තාව උපාසිකාවක් ප්‍රධාන අග්‍රගණ්‍ය උපාසිකාවක් බුදුහාඳුරන්ගේ මහර අප්‍රේලි වෙනකල් පාරායන දේශනාව මිහිරි හඬින් ගායනා කළා කියලා. උඩ ඉඳගෙන අහගෙන හිට ඒ යන ගමන නවත්තලා උඩ ඉඳගෙන අහගෙන හිටියලු දේශනාව. අහයිදලා මහා හයියෙන් සාධිකාර දුන්නලු. අර දේව අර නන්ද මාතා කියන එහෙනම් කවුද කියලා අහන මං වෙස්සවන්න කියනවා. කියලා පුදුමයි වෙස්සවන්නගේ හඬ මට ඇහිච්චල අහන්න ලැබිච්ච කියලා. පුදුම වෙන දෙයක් නැහැ. මම කාලෙකින් මේ වගේ මිහිරි හඬකින් මේ පාරායනේ ඇහුවේ ආදයි කියනවා. ඒකද සාදුකල අනුමෝදන් වෙච්චාම කියනවා මේ කුසලය ඔබට වේවා කියලා. ඊට පස්සේ සිද්ධියක් කියනවා. තව දිග කතාවක් තියෙනවා ඒක. ඉතින් ඒක මෙතෙන්ට අවශ්‍යතාවයක් නැහැ. වෙස්සවන ඒ වගේ කෙනෙක් පාරායනට සාදුකාර කියපු කෙනෙක් සතරවරම් දෙවියන්ගේ කෙනෙක්. එහෙනම් සතරවරම් දෙවියන්ගේ දේවාල තියෙන්න ඕනේ මෙහි. ඇයි නැත්තේ? බුදු දහමට ඒව අවශ්‍ය දේවල් නෙමෙයි. එදා ඉඳන් අපේ බෞද්ධය දන්නා ඒක අවශ්‍ය දෙයක් නෙමෙයි. මොකද දෙවියන්ට ඒ දේවතාවෝ තෙරුවන් සරණ ගිහිල්ලා නිර්වාණය අරමුණු කළ ඉන්නත්තන් ඒත්තන්ට අවශ්‍ය වෙන මොකක්වත් නෙමෙයි. අපි නිවන් අරමුණු කළා කියන කරන කුසල් අනුමෝදන් වෙන්න
ඒ කුසල් අනුමෝදන් වෙලා ඒ దేవතාවෝ ඒ කුසල් අනුමෝදන් කරපු ඇත්තන්ට ආශිර්වාද කරනවා. ඒ ආශිර්වාදය ඔබටම හිතසූපින්සයි. මොකද මේක මහා පුදුම ශක්තියක් තියෙන දෙයක්. අපි තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් රකින්න ඇත්තන්න දැනගන්නට අපි සෑම දිනාගෙම ශරීරය රකා එක්තරා රශ්මි ධාරාවක් බලපවත් කරනවා. මේ රශ්මි ධාරාව මේ ශරීරයේ තියෙන උෂ්ණත්වයයි ඇඟිල්ලේ ප්‍රසන්න වෙන්න මේ රශ්මි ධාරාව බලවත් වෙනවා. මේක බොහොම විද්‍යාත්මක තියක්. බෞද්ධයෙකුට වේවා අබෞද්ධයෙකුට වේවා ඒක හිම තමයි තමන් කරගන්න. එතකොට ඒ රශ්මි ධාරාව ප්‍රසන්න වෙනකොට ඒ තැනත්තා අනුන්ට ප්‍රසන්න වෙනවා. ඒ වතේ ඒ බලපාත්තන්නා වූ රශ්මි ධාරාව දෙවියන්ගේ ආශිර්වාදය ආකර්ෂණය කරනවා. දෙවියන් කුසල් අනුමෝදන් වෙනකොට දෙවියන්ගේ සිත් සතන් තුලත් අලෝභ අද්වේෂ අමෝහ චේතනා සහගත සිතිවිලි පහළ වෙන්නේ. ඒ අලෝභ අද්වේෂ අමෝහ චේතනා සහගත සිතිවිලි පහළ වෙද්දී දෙවියන්ගේ සිත් සතන් බොහොම ප්‍රසන්නයි. ප්‍රසන්න සිතින් దేవතාවෝ ආශිර්වාද කරනවා. ආශිර්වාද කරද්දී අර පුද්ගලයා වටා තියෙන ඒ ශක්තියෙන් අර දෙවියන්ගේ ආශිර්වාදය ආකර්ෂණය කරනවා. එතකොට දෙවියන්ගේ ආශිර්වාදාත්මක වූ ආකර්ෂණයක් මෙයාට බලපානවා. ඒක නිසා කියන්නේ මෛත්‍රී කරන කෙනාට, ඒ කියන්නේ පන්සිල් රකින්න කෙනා, මෛත්‍රී කරන කෙනාට මනුස්සානම් පියෝ හෝති අමනුස්සානම් පියෝ හෝති. මනුෂ්‍යත්වය කරනවා අමනුෂ්‍යත්වය කරනවා. దేవතා රක්ඛಂತಿ දෙවියෝ එය කන්න ආරක්ෂා කරනවා කියලා දැනගන්න පින්නත් මේ දෙවියෝ ආරක්ෂා කරනවා කියලා කිව්වේ අමනුෂ්‍යයන්ගෙන් මනුෂ්‍යයන්ට වෙන ආපදා තියෙනවා නම් ඒවයින් දෙවියන්ට මනුෂ්‍යයන්ව ආරක්ෂා කරගන්න පුළුවන්. රතන සූත්‍රයේහි දිවාච රත්තෝ ච හරන්තිය බලින් කියන්නේ ඒ කාරණේයි. බලන්න බුදුහාමුදුරන් ආරක්ෂා කරන්න පුළුවන් වුණාද දෙවියන්ට? මුගලන් හාමුදුරන් ආරක්ෂා කරන්න පුළුවන් වුණාද දෙවියන්ට? අතකට පොඩි වෙනකල් හොරුන් බුති දුන්නා නේද? මිනිස්සෙක් මිනිස්සෙකුට කරන දෙයක් දෙවියන්ට පුළුවන් කමක් නෑ නවත්තන්නට. දේවදත්ත ගල්තොල්ලා බුදුහාමුදුරන්ට මොන දෙවියන්ටද පුළුවන් කම තිබුණේ? අඩුගාන දේවතාවුන්ට ඇවිල්ලා කියන්න තිබුණානේ අනේ ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් අයින් වෙන්න, අන්න මැෂිනා ඉන්නවා උඩ ගලක් පෙන්නන්න බලාගෙන කියලා එක. කොහොම ආවා? නෑ තිනත් නේ. ඒක දෙවියන්ගේ වැරද්දක් නෙමෙයි. දෙවියන්ගේ අදවත් නෙමෙයි. කරන්න බැරි නම් කරන්න. දැන් නමුත් අර සාමාන්‍ය අමනුෂ දෙවියන් අමනුෂ කටහසය. පහත් පෙළේ අමනුෂයන්ගෙන් මනුෂයන්ට පීඩා පෙන්නනවා නම් අර දෙවියන් එක්ක පුණ්‍යානුමෝදනා තුළින් සම්බන්ධ වෙලා ඉන්න ඒ ඇත්තන් ආරක්ෂා කරන්නට දෙත පුළුවන්. අපේ ඉඳක් හාමුදුරුවෝක වරද්දගෙන ඉන්නවා. ආටානාටි සූත්‍රයට ගිහිල්ලා බලන්න ඕක නෙමෙයිද දෙවියන්ගේ ආරක්ෂාව කියලා. අන්න ආටානාටි සූත්‍රය හොඳට පැහැදිලිව ඔය දේ විග්‍රහ කරනවා. බුදුහාමුදුරුවෝ ලක්දිවට වැඩම කරලා සමාපත්ති සුවයෙන් හිටලා පිරිසිදු කරපු භූමිය තමයි කිරිවිහෙර පිහිටලා තියෙන්නේ. ඊගාට ශ්‍රීමා බෝධියෙන් අසිරිමත් ලෙස පරිණගිච්ච මුල් අංකුර අටින් එක අංකුරයක් තමයි එහි තියෙන්නේ. එදා ක්ෂත්‍රියයන් වාසය කරපු භූමිය ඒකයි කත්තිය ගාම වුණේ. කත්තිය ගාම කියන එක තමයි කතරගම වශයෙන් බිඳිලා ඇවිල්ලා තියෙන්නේ. එතකොට බෞද්ධයන් කතරගම යන්න හිතනකොට බෞද්ධයන්ගේ මනසට එන්නේ බුදුහාමුදුරුවෝ වැඩි බිමයි කියන එක. ඒ තියෙන පියවරක් පියවරක් පාසා ඇත්තන්ට කුසල් කතරගමට තියෙන ඒ පැත්තට ඒ ආකල්පයෙන් තියෙන කතරගම දෙයියෝ කියන ස්වරූපයෙන් තියෙන පියවරක් පියවරක් පාසා ඇත්තන්ට අකුසල්. මොකද තියා ඇයි කෘෂ්ණා මූලිකව ඇත්ත තියන්නේ? කොහොමද වෙනස බලන්නට බුදුදහම වැළලීලා නැද්ද කියලා. ඒකයි කියන්නේ මේ බුදුදහම නගා සිටවන්න දැන් කටයුතු කරන්න ඕනේ කියලා. අපි ඔක්කොම බෞද්ධයන් අත්කල් ඇඳ බැඳගෙන මිත්‍යා දෘෂ්ටි අයින් කරලා දැන් තේරුම් කළ දෙන්නේ මේක කල්පනාවට ගන්න. හොඳ සිංහල බෞද්ධයන් වශයෙන් ලෝකයාට හිතසුව පිණිස මේ බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්නට අදිෂ්ඨාන කරගෙන හොඳ බෞද්ධයන් වෙන්න නැති මේ සරණං අඤ්ඤං බුද්ධෝමේ සරණං වරං වෙන සරණක් ඔයත්තන්ට නැහැ. ධම්ම සංඝ කියන තෙරුවන්ගේ සරණ ඇරෙන්නට. තෙරුවන් කියන්නේ මොකද්ද කියලා ඉගෙන ගන්නට. හොඳට අර්ථ විග්‍රහයක් ඇතුව ඉගෙන ගන්න තෙරුවන් කියලා කියන්නේ මොකද්ද කියලා එතකොට ඔය ප්‍රශ්නේ විසඳෙනවා. ඉතින් අද මේ ශ්‍රවණය කළා වූ ධර්ම හොඳට නැවත නැවත හිතන්න. හිතලා අපේ බෞද්ධ සංකල්පය තුළ ගොඩනැගින්න උත්සාහ ගන්නට. මහනුවර පෙරහැරේ තියෙන ඔක්කොම වඳින්න යන්න ඕනේ නැහැ. 13 වහන්සේට විතරක් වඳින්න. නැත්නම් අර නැතුන්ටත් වඳින්න වෙනවා. අලින්ටත් වඳින්න වෙනවා. ඈ ඒක නිසා ඕවාට ඔක්කොම තියෙන වඳින්න පුදන්න නෙමෙයි.
ඒක ඉතින් ওই වරින් වර එකතු වෙච්ච සංස්කෘතිකාංගයන් වශයෙන් සැලකන්නේ ඒක වෙනම කාරණයක්. නමුත් දලදාප පෙරහැර බෞද්ධ පෙරහැර අරවත් ඉන්න වඳින්න පුදන්න මේ ධාතු කරුඹ තමයි අපේ ප්‍රධාන සංකේතය වෙන්නේ. මේ ටික හොඳින් හිතලා අගුණ දුරවක්කන් දුරු කරගන්න ගුණධර්ම අදාසිතවා ගන්නට තව තවත් හොඳ බෞද්ධයන් වෙලා මගේ ශාසනය මම ආරක්ෂා කරගන්නවා කියලා දැඩි අදිෂ්ඨානයෙන් මිත්‍යා දෘෂ්ටි අයින් කළ දාලා බුදුහාමුදුරන් විතරක් ගෙදර තියාගන්න අනිත් මොකක්වත් ඕනේ නැහැ. බුදුහාමුදුරන් විතරක් ගෙදර තියාගන්න නැත්නම් බුදුහාමුදුරන්ගේ යටින් තියාගන්න ඔයත්ගේ අම්මලගේ තාත්තලගේ පින්දේර බ්‍රහ්මිය කියලා කිව්වේ අම්මයි තාත්තයි දෙන්න. සිහි කරන්න අම්මයි තාත්තයි යාත්‍රාන්ට කරපු සේවය මොකද්ද කියලා සිහි කළා. බුදුන් වහන්සේලා ඒ වෙලාවේ මේ පින් ටික අම්මල තාත්තලට අනුමෝදන් කළා ආශිර්වාද කරන්න යාත්‍රාන් ජීවත් වෙලා ඉන්නවා නම් යාත්‍රාන්ට යහපත වේවා කියලා. මේ ගිහිල්ලා ඉන්නවා නම් එහෙම පින් දෙන ඒ දෙමාපියන්ට බුදුන් වහන්සේලා ඔක්කොම කළා. ඔය යාත්‍රාන්ට මාව මේ තත්ත්වෙන් ගොඩනගලා දුන්නට මට කරපු උපකාරයට අම්මා තාත්තා දිනට මම ණය ගැති යන්නේ තාත්තේ අම්මයි තාත්තයි දෙන්න මේ කුසල අනුමෝදන් කළා. ඉක්මනට මේ සසර දුකින් මිදේවා කියලා අම්මා තාත්තට පින් අනුමෝදන් කරන්නේ. බුදුහාඳුරන්ගේ යටින් තියෙන ඕනේ ටිකයි. ඉතින් මේ ටික දැනගෙන හැම දිනම ආගමිකරුවන් දුරු කරගන්න බුදුහාරම වඩා සිටවා ගන්නට උතුම් තෙරුවන් සරණින් සියලු යහපත් සැදේවා අතරටත් ඡාතියටත් හැම දිනාටම රටවාසී සෑම දිනාටම සියලු ආගම්වල සියලු ජාතීන්ටත් අපේ මේ ධර්මාන්ත ධර්ම ප්‍රතිපදාවෙන් යහපතක්ම වේවා. ඒ ඇත්තන්ගේ ආගම් ඒ ඇත්ත අදහගත්තාවේ අපේ ආගම අපි පිරිසිදුව අදහමු. ඒකයි අපේ සංකල්පය. මේ ධර්මයට අනුව ජීවත් වෙමින් ධර්මාන්ත ධර්ම ප්‍රතිපන්නව හැම දිනාටම ඒ හේතුවෙන් දෙලව ශාන්තිය වේවා. පරලෝ වශයෙන් සුගති සම්පත් වෙනසත් මේ කුසල් හේතු වේවා. අවසානයේ ප්‍රාර්ථනීය පරිදි උතුම් වූ නිර්වාණ සුවද වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. එතාවතා චම්හිහි සම්භතං කුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම්මේ ඥාතීනං හේතු සුඛිතා හොන්තු ඥාතයෝ.